හෙට දිනේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂකංශ විශේෂ වැඩපිළිවෙළක් යොදලා තිබෙනවා. අද සවස 4 සිට මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ආරක්ෂකංශ යටතට ගැනෙනවා. ඉන් අනතුරුව මේ ස්ථානයට ඇතුළු වීමට හැකිවන්නේ අවසර ලත් අයට පමණයි. ඒ වගේම මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ අවට සියලුම ආරක්ෂක විදිවිධාන යොදා තිබෙන්නේ හෙට උදෑසන සිට. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව මේ ස්ථානයට ලැබී තිබෙනවා. ඒ අනුව ආරක්ෂක කටයුතු කිසිදු ගැටලුවකින් තොරව දැනට සිදු වෙමින් පවතිනවා. දැනට අප බැඳලා තියෙන අපේක්ෂකයන් සංඛ්‍යාව 40යි. එයින් එක්කෝ 40 දෙනාම, එහෙම නැත්නම් යම් පිරිසක් නාම යෝජන පත්‍ර බාර දී. කිසිදු කෙනෙකුට කිසිදු අපේක්ෂකයෙකුට බැහැලා එන්න කියලා විධිවිධානයක් යොදලා නැහැ. සෑම අපේක්ෂකයෙකුටම තමන් එන වාහනය මේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ මිදුලටම එන්න පුළුවන්. මිදුලටම ඇවිල්ලා අපේක්ෂකයා බැස්සට පස්සේ තමයි ඒ අයට ආපසු යන්න පුළුවන් වෙන්නේ. අපේක්ෂකයා සමග එන අනිකුත් දෙදෙනා, එනම් අපේක්ෂකයාගේ නාම යෝජන පත්‍රය අත්සන් කළ තැනැත්තා සහ අනිකුත් පුද්ගලයා, ඒ අයත් අපේක්ෂකයා සමග ඒ වාහනේ එනවා නම් ඒ අයටත් මේ ස්ථානයටම පැමිණෙන්න අවස්ථාව තිබෙනවා. අනිකුත් සියලු දෙනාටම සරණ මාවතේ අවසන් මුර කපොල්ලේදී වාහනයෙන් බැහැලා එන්න සිද්ධ වෙනවා. අපේක්ෂකයන් 40 දෙනාගේම වාහන මේ ස්ථානෙට රැගෙන හැකි. ඒ සාකච්ඡාවෙන් අනතුරුව ඒ චෝදනාව එන්න ආවේ පොලිසිය විසින් ඉදිරිපත් කළා විශාල පිරිසක් රැගෙන එන යම් යම් දේශපාලන පක්ෂවල අයට ඒ තමන්ගේ අපේක්ෂකයන් රඳවා තැබීම සඳහා ස්ථාන වෙන් කරලා තියෙනවා. ඒ ස්ථාන වෙන් කරේ කිසිදු අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කිරීමට හෝ අපේක්ෂකයෙක් සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වා නොවේයි. රැගෙන එන අපේක්ෂකයන් එකට එක්කාසු වුණොත් යම් කිසි ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වෙයි කියන හේතුව මත පොලිසිය ඒ අය සඳහා වෙන වෙනම ස්ථාන වෙන් කරලා තියෙනවා. විශාල ප්‍රමාණයක් ආධාරකරුවන් රැගෙන එන බව පොලිසියට දන්වා තිබුණු අපේක්ෂකයන්ට. ඒ හැර කිසිදු අපේක්ෂකයෙකුට කිසිම ආකාරයකින් වෙනස් විදිහකින් සැලකීමක් සිදු කළා නැහැ. විශේෂයෙන්ම පොලිසියත් මැතිවරණ කොමිෂන් සභාවත් අපේක්ෂකයන් 40 දෙනාටම සලකන්නේ එකම ආකාරයටයි පොදුවේ අපේක්ෂකයන් හැටියට. සර්ණපාර සම්පූර්ණයෙන් වහන නැද්ද? අද සම්පූර්ණයෙන් වහනද? ඉස්කිනම් වෙලාවක කැපත්තක් වහලා තිනවා. සර්ණපාර සම්පූර්ණයෙන්ම හෙට උදේ සිට වසා තබනවා. සර්ණපාර දෙපැත්තේ තිබෙන මාර්ග දෙක පමණක් එක්මන් තීරුවක් වසා තබනවා. අනික්මන් තීරුව වාහනවලට ගමන් කිරීම සඳහා ඉඩ තියෙනවා. අවට තියෙන ගොඩනැගිලි සහ අනිකුත් ස්ථාන පිළිබඳව විශේෂයෙන් ගුවන් හමුදාව සහ විශේෂ කාර්ය බලකාය විශේෂ ආරක්ෂක විධිවිධාන යොදා තිබෙනවා. මේ ස්ථානයට පැමිණ අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සහ මේ කොමිෂන් සභා කාර්යාලයේ ඇතුලේ සිදුවෙන කටයුතු සඳහා අවශ්‍ය වෙන ආරක්ෂාව සම්බන්ධයෙන් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේ ස්ථානයේ සාමය ආරක්ෂා කරගන්න, ඒ වගේම නීති විරෝධී ක්‍රියාවන් කිසිවක් සිදු කරන්න එපා කියන එකයි. අදටත් මේ මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පිහිටි අවට ප්‍රදේශයේ දජපතාක සවි කළා තියෙන ආකාරයක් අපට දැනගන්න ලැබුණා. අපි පොලිස් ස්ථානවලට සහ නාගරික කොමසාරිස්වරයට දැනුම් දුන්නා අද 10:12 වන විට ඒ සියලුම සැරසිලි ඉවත් කරන්න කියලා. මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා සියලුම අපේක්ෂකයන්ගෙන් තමන් ඒ වැනි දේවල් කරලා තියෙනවා නම් ඒ තම තමන්ගේ ඒ දජපතාක සහ රඳවා තිබෙන ඒ උපකරණ ඉවත් කරගන්න. එහෙම නැත්නම් අපි අද සවස ඒ සියල්ලම ඉවත් කරන්න කටයුතු කරනවා. අපතැම්පත් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි මුකුත් නැහැ. නමුත් සමහර දේශපාලන පක්ෂවල ලේකම්වරු සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයන් තිබුණා. ඒවා සම්බන්ධයෙන් අපි ඊයේ සහ පෙරේදා දින දෙකේම ඒ ගැටළුකාරී වාතාවරණයක් තිබුණු පක්ෂ කැඳවලා ඒ අයගේ එකඟතාවයෙන් ලේකම්වරයෙක් තෝරා ගන්න අවස්ථාව ලබා දුන්නා. එක පක්ෂයක් එකඟ වෙලා ලේකම් ධුරය ලබා ගත්තා. අනෙක් පක්ෂ දෙකම ඒ සඳහා එකඟතාවයක් ලබා දුන්නේ. ඒ නිසා මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළා ඔවුනට අපේක්ෂකයක් ඉදිරිපත් කිරීමට අවකාශයක් නැති පක්ෂ හැටියට සලකා කටයුතු කරන්න.